අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාද කියන කාරණේ පිළිබඳ බොහෝ දෙනා විවිධ මත පළ කරනවා. අවාසනාවට ඒ සියල්ලම දේශපාලන මත. නමුත් ජනාධිපතිවරණය පවත්වන දිනේ තීරණය කරන්නේ දේශපාලකයන්ට ඕන විදිහට නෙමෙයි රටේ නීතියට අනුව ව්‍යවස්ථාවට අනුව. අපේ රටේ ව්‍යවස්ථාව අනුව ඉතාම පැහැදිලිව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදා ඔක්තෝබර් 18 වෙනිදා අතර අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. අපි එහෙම කියන්නේ කොහොමද? අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 31.3 වගන්ති මෙන්න මෙහෙම කියනවා. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම, ධූරයේ ධර්ම ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉක්ුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාව තුළ පැවැත්විය යුත්තේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2019 නොවැම්බර් මාසේ 18 වෙනිදා. එනම් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාගේ ධූර කාලය ඉතින් ඉඳන් අවුරුදු 5කින්, ඒ කියන්නේ 2024 නොවැම්බර් මාසේ 18 වෙනිදා අවසන් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 31.3 වගන්තියට අනුව ඒ නොවැම්බර් 18ට මාසයකට නොවැඩු වෙන, මාස දෙකකට නොවැඩි වෙන කාලයක් තුල ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. නොවැම්බර් 18 ඉඳන් මාසයකට නොවැඩු වෙන්න නම් ඔක්තෝබර් 18 වෙනිදාට කලින්, මාස දෙකකට නොවැඩි වෙන්න නම් සැප්තැම්බර් 18ට පස්සේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අන්න ඒ නිසා තමයි අපි ඉතාම විශ්වාසයෙන් කියන්නේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 18 වෙනිදාත් ඔක්තෝබර් 18 වෙනිදාත් අතර දිනයක පැවැත්වෙනවා කියන්නේ. ඒ වගේම 1988 සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2.1 ආවගන්තිය අනුව නාම යෝජනා බාර ගැනීම සිද්ධ වෙන්න ඕනි. ජනාධිපතිවරණයේ පැවැත්වීමට සති 4කට නොඩු, සති 6කට නොවැඩි කාලයක් තුල. දැන් ජනාධිපතිවරණය තියන්න පුළුවන් දුරස්තම දිනේ වෙන. ගම මුලින්ම ජනාධිපතිවරණය පැවැත්වීමට හැකි ආසන්නතම දිනේ වෙන සැප්තැම්බර් 18 වෙනිදා ඉඳන් සති 6ක කාලයක් ඉදිරියට බැලුවොත්, ඒ කියන්නේ අගෝස්තු මාසේ 7 වෙනිදා නාම යෝජනා ගන්න වෙනවා. ඔක්තෝබර් මාසේ නාම යෝජනා සඳහා දුරම දිනේ වෙන සමාවෙන්න නාම යෝජනා සඳහා දුරම දිනේ වෙන්නේ මැතිවරණ පැවැත්වීමට දුරම දිනේ වෙන ඔක්තෝබර් 18 වෙනිදා ඉඳන් සති 4ක් මේ පැත්තට ගන්නේ කරාම එන සැප්තැම්බර් 20 වෙනිදා. එහෙනම් නාම යෝජනා අනිවාර්යයෙන්ම අගෝස්තු 7 වෙනිදා සැප්තැම්බර් 20 වෙනිදා අතර සිද්ධ කරන්න වෙනවා. ජනාධිපතිවරණ පනතේ 2.1 ආවගන්තියට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන දිනේ සිට දින 16කට නොවැඩු, දින 21කට නොවැඩි දිනයක් තමයි නාම යෝජනා දිනේදී ප්‍රකාශයට පත් කරන්න ඕනේ. අපි ආයි ගණන් කරමු. දැන් අපි දන්නවා නාම යෝජනා සඳහා ආසන්නතම දිනේ අගෝස්තු මාසේ 7 වෙනිදා. එදා ඉඳන් දින 21ක් ගන්නේ කළොත් ජූලි මාසේ 17 වෙනිදා. ඒ වගේම දුරම දිනේ වෙන සැප්තැම්බර් 20 වෙනිදා සිට දින 16ක් ගන්නේ කළොත් ඒ සැප්තැම්බර් 4 වෙනිදා. ඒ කියන්නේ මේ වසරේ 2024 ජූලි මාසේ 17 වෙනිදාත් සැප්තැම්බර් මාසේ 4 වෙනිදාත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයේ පැවැත්වීම සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය මැතිවරණ කොමිසම් විසින් ව්‍යවස්ථාව අනුව ප්‍රකාශයට පත්කරන වැඳිලා ඉන්නවා. සමහරු මාස ගණනක සිට පාර්ලිමේන්තු මැතිවරණයක් එනවාය කියලා, ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් එනවාය කියලා මත පළ කළා. ඇත්තෙන්ම සමහර පුවත්පත්වල ප්‍රධාන සිරස්තල පවා ගියා ජනවාරි මාසේ පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා, මාර්තු මාසේ පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා කියලා. මොකද අපි තාම විශ්වාසයෙන් කියනවා ජනාධිපතිවරණය සැප්තැම්බර් 18ත් ඔක්තෝබර් 18ත් අතර පැවැත්වෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීමේ ඉඩක් නැහැ. එයි අපි එහෙම කියන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වුව ආණ්ඩුවට අන්ත පරාජයක් අත් වෙන බව හැමෝම පිළිගන්න තිත්ත ඇත්තක්. දැන් තිබෙන පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට අතිශයින්ම හිතකරයි. එතුමා පාර්ලිමේන්තුවට එවන ඕනම යෝජනාවක් පනත් කැටුම් පතක් වැඩි ඡන්ද 30කින් 40කින් සම්මත වෙන්නේ. හැබැයි
ජනාධිපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වලා පාර්ලිමේන්තු බහුතරය වර්තමාන ආණ්ඩු පක්ෂයට අයිති වුණොත් එදා සිට ජනාධිපති ධූරය අකර්මණ්‍ය වෙනවා අපේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ සැබෑ බලවතා විදායක ජනාධිපති නෙවෙයි පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා බොහෝ වෙලාවට විදායක ජනාධිපතිටම පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණු නිසා හැමෝම හිතනවා විදායක ජනාධිපති තමයි බලවත් කියලා හැබැයි විදායක ජනාධිපති වෙනුවට වෙනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ බහුතරය ගියොත් රට පාලනය කරන්නේ විදායක ජනාධිපති නෙවෙයි පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා එවැනි අවස්ථා පහක් ලංකා ඉතිහාසයේ වාර්තා වෙනවා වර්තමාන ජනාධිපතිතුමාට ජනාධිපතිතුමා මේ බලයේ භුක්ති විඳ අවස්ථාවක් අපි උදාහරණයට ගමු 2001 දෙසැම්බර් මාසේ 5 වෙනිදා පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේ ජයග්‍රහණය කරලා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කරගත් ඉගෙන අගමැති ධූරයට පත් වුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එදා ඉඳන් අර ජනතාව පත් කරගත් විදායක ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය අකර්මණ්‍ය වෙලා රටේ පාලනය ගියේ පාර්ලිමේන්තුවේ බහුතරය තිබ රනිල් මහත්තයාට කොටි සංවිධානයේත් එක්ක සටන් විරාම ගිවිසුමත් සංකලනයේ ජනාධිපති රනිල් නෙවෙයි ජනාධිපති චන්ද්‍රිකා නෙවෙයි අගමැති රනිල් ඒ වගේම 2003 ජූනි මාසේ ජාත්‍යන්තර ආධාර සමුළුවක් ලංකාව වෙනුවෙන් ටෝකියෝ නුවරදී කැඳෙව්වේ රටේ ජනාධිපති චන්ද්‍රිකා නෙවෙයි අගමැති රනිල්. එතකොට තමන් අත්දැකීමෙන්ම දන්නවා විදායක ජනාධිපති වරයාට පාර්ලිමේන්තු බලය අහිමි වුණොත් විදායක ජනාධිපති ධූරයත් එතන සිට අකර්මණ්‍ය වෙනවා බල රහිත වෙනවා කියලා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා 1994 ඉඳලා පෙරම්පුරල ජනාධිපති ධූරයේ සඳහා අවස්ථා ගන්නාක තරඟ කරලා පරාජයට පත් වෙලා බලාපොරොත්තු සුන් වෙලා ඉන්න අතරේ නොසිතූ මොහතක නොසිතූ විදියට ජනාධිපති ධූරයේ ඔඩොක්කොට කඩන් වැටුණා. ඒකේ බලතල උප්පරිමේට භුක්ති විඳින්න ඉන්න ජනාධිපතිවරයා තමන්ගේම තීරණයකින් පාර්ලිමේන්තුව විසිරුවා හැරගෙන තමන් මේ භුක්ති විඳින ජනාධිපති බලතල අහිමි කරගන්න තරම් මෝඩ වේවි කියලා අපි නම් හිතන්නේ නැහැ.